विशेष अद आर्थिक पैत्ते अभी खड़ावेल तीन अद बड़मील पैत्ते मिनुन उलगंड बेह दिवेलक्तिया एकवेल खाने कोहमद की बरपतल आर्थिक प्रश्ने हिरेला इन्नो ग्रामीय मध्य प्रांतिक नागरिक जनताव अर बहुतरयाक जनताव फुलन्नंगे तत्त्वයට අද පත් වෙලා තියෙන. කාගෙන් හෝ යමක් අතමාරුවක් වෙන්න පුළුවන්, බාණ්ඩ හුමාරුවක් වෙන්න පුළුවන්. ලබාගෙන තමයි දවස ගැට ගහ ගන්න වෙලා තියෙන්නේ. බඩු මිල ඊටාම ඉහළයි. දැන් අපි දන්නවා හාල් රුපියල් 100ට එහා නාඩු. සම්බා 175යි. දැන් මේක පාලනය කරන්න රජයට ඇයි බැරි? දැන් එක පැත්තකින් පුංචි අතුරු ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තියෙනවා නේද? මට මේක චුට්ටක් පැහැදිලි කරලා බලන්න හරි. एक पैत्तकिन हाल वोल्ट पाल मिलक दान इतकोट नमुत वी मिल दीगनी पैत्ते वेलेंदो मिल पालने एक विशाल मिलकट गान इतकोट पालन मिलक दम्मट हाल वोल्ट एक यथार्थक बावट वेलेंद पोलट पत्ते ने देनी सा मेक खलवना करने के लिए मैं क्या अपने अभी दान महापरिमाण मौलिमियों देने तुंदने करते तमा हाल वेलेंदाम एकाधिकार तीन ඒක කඩා ගන්න ආණ්ඩුවට බෑ. ආණ්ඩුවට හයියක් නැහැ. අපි දන්නවා කවුද මේ ඉන්න ප්‍රධාන අය කියලා. පාර්ලිමේන්තුවේ නියෝජක රාජ්‍ය ඇමතිවරයෙකුත් ඉන්නවා මේ හාල් ව්‍යාපාර. ඉතින් මේ නිසා මේ අපි මේ තුල අපිට පේනවා රජය අසාර්ථකභාවය. ගෞරවමත්ව අප දොරපල. ඔව්. දැන් මෙතන දැන් මම දන්න තරම ඔබතුමා මගේ අල්ලපු ආසනේ දිස්ත්‍රික්ක දෙකක් වුණාට ඔබතුමා එහා පැත්තේ ආසනේ ඉන්නේ. එක පැත්තකින් ඔබතුමා ගුරුවරයෙක්, ටියුෂන් ගුරුවරයෙක්. එක පැත්තකින් එක පැත්තකින් රජයේ පාසල් ගුරුවරයෙක්. එක පැත්තකින් ළම නෑ මම. एक पैत्तकिन मे ඔබතුමා කොන්ත්‍රාත්කරුවෙක්. එක්තරා කාලයක. ඔව් එක්තරා කාල දෙකක මේ. එතකොට අන්තයන් දෙක. ඔබතුමා මේ සාමාන්‍ය ආර්ථිකය ගැන හොඳට දන්න කෙනෙක් මේ ගුරුවරයෙක් හැටියට යමක් තේරෙනවා. ඔබතුමාට මතක නම් 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා ඔබතුමා රට බාරගද්දී ඔබතුමාලගේ එතකොට රටේ ආර්ථික වර්ධන වේගය තිබුණේ කොච්චරද? නැවතවතාවක් ඔබතුමාලා වරුදු පහක් රට පාලනය කළ අපිට අහපව් දෙද්දී ආර්ථික වර්ධන වේගය තිබුණ කොච්චරද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් සමහරලා. මෙහෙමයි. අපි දන්නවා 2015ට කලින් බුතුමාලගේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් ඒ ආර්ථික වර්ධන වේගය ගණනය කරන විදිය. නෑ මම දන්නේ නැතිනම් දහන්නේ. ණය කොච්චර ප්‍රමාණයක්ද මේ නෑ මම දන්නේ නැතිනම් දහන්නේ. පුරත් කරගත්තේ ණය මොනවාද නොගත්තේ කියන එක බුතුමාලා හොඳට හොයලා බලන්න. මම දන්නේ නැහැ. ඔබතුමා ගුරුවරයෙක් මන්ත සංඛ්‍යා ලේඛන मतम कटयु बै अभी लोकट पेन्वे कोहमद संख्या लेखन मम විශ්වාස කරන්න නැහැ කියලා මම පැහැදිලිව කිව්වනේ 2015 වෙනකන් අපි දන්නවා සංඛ්‍යා ලේඛන කොහොමද නිර්මාණය වෙන්නේ. මහා බැංකුවේ පෙන්නපු විදිහට එන්නේ එහෙම එකක් තිබුණා කියලා අපි දන්නවා. මට දැන් බාධා කිරීම ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තර මම දුන්නා. ඒ නිසා පැහැදිලිවම චන්දන මෙන්න මේ කාරණා නිසා අද ආර්ථිකයේ විශාල අර්බුදයක ගිහිලා තියෙනවා. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන මේ රටේ ජනතාව තිබු බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. ඔහුට අසාර්ථක නායකයෙක් විදිහට අද ඔහු ගැන විශ්වාසය තිබු ජනතාවම बंधुरा दिनेश दुर्वर्धन महत्याट आदेश चंदे दिनूंगा पाविच्ची नौकर चंदा विरुद्ध चांद दिन गण करें मम के तुम्हारा कि अभी असार्थक अभी मैं असार्थक है कि अद रटवीर ओटिक बल्कि रटवीर अभी चंदे को वनागन टिकट दागन पीट राटे दांग अभी चंदे को राजपक्ष महत्या अभी मत का अभी अद रटवीर मोदी रटवीर पारने में अद रटवीर कूट अभी रट एंड पुल कपंग विन रटवल तीन नीति क्रियात्मक दस दाहतर क्वारंटाइन මේ නියෝගයක් දීලා රජය කියන පෝටලයක දවස් 14ක් ගත වෙන්න ඕන. ඒකට එක ගණන් ඒ සඳහා ලියාපදිංචි වෙනවා නම් ඉතින් රටට එන්න දෙන්නේ. රජය කියන ගුවන් යානයක එන්න ඕන. රුපියල් ලක්ෂ 3මාරක් 4ක් අතර මුදලක් වැය වෙනවා ඒ සඳහා. ඊට අමතරව දැන් ඊයේ පෙරේද දැක්කා අපි මොනවාද මේ පොල් තෙල් වර්ගයක් අපේ රටට එනවා පිළිකාකාර. මේ ජාවාරම්කාරය කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවනේ. සීනි මහා වංජාවට වගකීම් යුතු පුද්ගලයන් පොල් තෙල් ලෝඩ් එකක් ගෙනලා ලංකාවට දානවා පිළිකාකාරක විස සහිතයෝ. ඒවා රට ඇතුළට එන්න දෙනවා. එතකොට මේ පාරිභෝගිකයෝ කියනකොට මේ මොනවාද මේ මේ ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව කරන්න කියනකොට අපිද කියන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි සීනි වංචාවෙන් කෝටි 1590ක් පාඩු වෙනවා. ඒ වගේම ඒ සහනේ රටේ ජනතාවට යන්නේ නෑ. එතකොට සීනි කනකොට මිනිස්සුන්ට පොහොට්ටුවට ඡන්දය දුන්න එක මතක් කරනකොට ඒක අපි වලිද ඒකට? අපි වලිද? ඒ විතරක්ද? පහුගිය කාලේ ඔය වගේ ගණනාවක් කරුණු කාරණා තියෙනවා. එක පැත්තකින් මිනිස්සුන්ට ටයර් ටික ගන්න නැහැ වෙළඳ පොලි. මෙන්න පොලිසිය දාලා ටයර් වල කට්ටේ මනිනවා. කට්ට තියෙනවද කියලා බලනවා. රුපියල් 25ක දඩයක් 25000ක දඩයක් ගහන්න තියෙනු වෙනවා. ඈ ෆ්‍රීම් එකෙන් යන්නේ ජනතාව. එක පැත්තකින් ටයර් නේ අනිත් එක ආර්ථික කඩ වැටලා. ඒවට අපිද එතකොට කියන්නේ මේ රජය අසාර්ථකයි කියලා. ඒ නිසා පැහැදිලිවම අපිට කියන්න තියෙන්නේ මේ රජයේ පහුගිය වකවානුවේ කටයුතු කරපු ආකාරයත් එක්ක තමයි මේ தત્ත්වය උදා වෙලා තියෙන්නේ. ඒකට මේ අපිට කෑ ගහලා වැඩක් නැහැ. තමුන්නාන්සලගේ ආණ්ඩුව අපි දන්නවා පහුගිය කාල පරිච්ඡේදයේ 7.3ක් තිබ්බ ආර්ථික වර්ධන වේගය 2.1 දක්වා අන්තිම කල්යයට කඩා වැටුණා. ඒ නිසා ඔබතුමාලා මේ වෙලාවේ බලේ හිටියනම් බඩු මිල අඩු කරන්නත් ඒ වගේම නිෂ්පාදනය වැඩි කරන්නත් ඔබතුමා ඉදිරිපත් කරන යෝජනා මොනවාද? මට කරුණාකරලා මේ ආණ්ඩුවේ වැඩි අර ආණ්ඩුවේ වැඩි එහෙම නෙමෙයි. මට යෝජනා ටික කියන්න බඩු මිල අඩු කරන්නත් නිෂ්පාදනය වැඩි කරන්නත් ඔබතුමාලා මේ වෙලාවේ බලේ හිටියනම් ගන්න ක්‍රියාමාර්ග. ඔව් මම හිතන්නේ අපි පොදුවේ පිළිගන්න කාරණයක් තමයි කොවිඩ් අර්බුදය නිසා ඇතිලා තියෙන ආර්ථික ප්‍රශ්නේ. හැබැයි ගරු සිසිරා ජයකොඩි රාජ්‍යමතුමනි ලෝක ප්‍රශ්නයක් තිබුණා කියලා අපි ඔබතුමාලා ජනවරමක් කරගෙන තියෙන්නේ මේ නොඑක් වංචාවලේ දෙන්න නෙමෙයි. දැන් ලෝකේ අර්බුදයක් තියෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ? අපිට වැඩිම විදේශ විනිමය මොනවාගෙන් දෙන්නේ? එකක් අපේ සංචාරක ව්‍යාපෘති. සංචාරක කර්මාන්තය. ඒක සංචාරක කර්මාන්තේ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට අපේ විදේශ ශ්‍රමිකයෝ අපේ රට විරෝගේන ඩොලර් බිලියන 5කට ආසන්න මුදල්. ඊළඟට අපේ අපනයනයන් ලෝණේ ලැබෙන ඩොලර් බිලියන 5කට ආසන්න මුදල්. එතකොට දැන් ඔබතුමාලා මේ ප්‍රධාන ශේෂ්ත්‍ර රැකගන්න කටයුතු කරනවද? දැන් අපි දන්නවා දැන් මේ තියෙන අපේ ජිනීවා ප්‍රශ්නත් එක්ක අපිට ඉදිරියේදී අපි GSP+ සහනය නැති වෙන්න ඉඩ තියෙනවා. යුරෝපා මත්ස්‍ය සහනම නැති වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මොනවද කරන්න ඕනේ? අපිට දැනට තියෙන ආදායම් ටික හරියට රැකගන්න ඕනේ නැද්ද? ඊළඟට ඔබතුමා දන්නවා අපේ විදේශ ශ්‍රමිකයෝ අද යුරෝපයේ මැද පෙරදිග රටවල ලක්ෂ 12ක් මිලියන 1.2ක් ඉන්නවා. ඒ අයගෙන් බහුතරයක් අපේ ගෘහ සේවිකාවෝ ඒ වගේම පිරිසක් ඉන්නවා වෘත්තිකයෝ සහ අනෙක් තාක්ෂණවේදියෝ. ඒ අයට රට තුලට එන්න අවුරුද්දකට හම්බෙන දවස් 14 හෝ දවස් 20ක පාවිච්චි කරලා රටට ආවිලා ආපහු යන්න විදියක් නැහැ. දවස් 14ක් නිරෝධානය කරනවා. එතකොට මේ මිනිස්සු දැන් ආපහු රටට ඇවිල්ලා නතර වෙනවා මේ. එතකොට අපේ විදේශ ශ්‍රමිකයන්ගේ නම තමයි ඒක. දැන් ලිහිල් කරලා තියෙනවා. ලිහිල් කරන එක තව දුරටත් අපිට පේන්නේ නැහැ මේ කරලා කියලා. හැබැයි රෝගීන් වැඩි වුණොත් එතකොට චෝදනා කරනවා. ඔන්න දැන් ලෙඩ් දැන් මේක වාදයක් කරන්නේ. මම ගරු ගුවන් තොටිපොළ වැව්වේ නැහැ කියලා කතා කරපු තමුන්නාන්සයන් ඔය කටින් කියන්නේ ඔය. පළවෙනි රැල්ල අපේ ආවේ අපිට රට දෙන්න එපා ගුවන් තොටිපොළ වහන්නයි කියලා කියපු කට්ටිය දැන් කියන්නේ. පළවෙනි රැල්ල ආවේ දැන් අවුරුද්දකට කලින්. මේක පටන් ගත්තේ වෛරසය. එතකොට අපි මේ වෛරසය ගැන දන්නේ නැහැ. හැබැයි දැන් දන්නවා. ඉන්දියාව හෝම් ක්වොරන්ටයින්. පිටරටෙන් දැන් ආපුවම ගෙදර නිරෝධායනය දෙනවා. ඉතාලිය හෝම් ක්වොරන්ටයින්. බහුතර රටවල් තමන්ගේ ගෙදර ගිහිලා නිරෝධායනය දෙනවා. අපේ ලෝකේ කොහෙවත් නැති මේ සෞඛ්‍ය වැඩපිළිවෙලක් අපේ රටේ තියෙනවා. අපේ සම්පතක් තියෙනවා. ඉතින් අපිට හෝම් ක්වොරන්ටයින් දාන්න මොනවටවත් බය වෙන්න ඕනේ. අපේ PHI මහත්තයාගෙන් දැන් අපේ මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මේ ටික බලා ගන්නවා. ඇයි මේ අර්බුදයක් ඇති කරලා තියෙන්නේ? ඉතින් එහෙනම් කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? අපේ විදේශ ශ්‍රමිකයෝ ටික රටට ඇවිල්ලා ආපහු රස්සාවට ආපහු යන්න නැත්තම් නිමාඩු අරන් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බඩු මිල අඩු කිරීම කරලා ජනතාවට සහන දෙන්න තියෙන එකේ සීනි වලින් හොරගම් කරනවා නම්, පොල් තෙල් එකෙන් හොරගම් කරනවා නම්, හාල් මිල පාලනය කරගන්න බැයි නම්, බඩු මිල පාලනය කරන්න බැයි නම් ඒක මොකද එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙතුමාම කිව්වා මේ සීනි වලට මේ සහන දෙන්න කටයුතු කරා කියලා ලෝකවලද පොලේ වැඩි වුණ නිසා. ඒතකොට ලෝකවලද පොලේ අඩු වුණ නිසා ඒ සහනේ දුන්නද ඉන්ධනවලට මේ රටේ ජනතාවට නෑ. මේ කටයුත්තදී අපිට පේනවා රජයේ කටයුතු කරමින් යන විශේෂ ජනාධිපතිතුමා කටයුතු කරමින් යන්නේ එක්තරා වෙනත් මානසිකත්වයක ඉඳගෙන. එතුමාගේ නිලධාරී මණ්ඩලය හැමතිස්සෙම රාජ්‍ය නිලධාරීන් වෙනුවට සිවිල් නිලධාරීන් වෙනකොට හමුදා නිලධාරීන් දානවා. දැන් එතුමා කිව්වා වගේ විදේශ කටයුතු අමාත්‍යාංශයටත් හමුදා නිලධාරියෙක් දාපන් මොකද්ද වෙන්නේ? පොලිසිය අමාත්‍යාංශයට පොලිසිය සීනියර් DIG ලටත් වඩා පල්ලහැල වෙල්ල එක කෙනෙක් මේ අමාත්‍යාංශ ලේකම් කරපුවා මොකද වෙන්නේ? ඒ නිසා අපිට පේනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ගමට ගිහිල්ලා ගමේ මිනිස්සුගේ ප්‍රශ්න අහන්න නැතුව ජනාධිපතිතුමාගේ ප්‍රශ්න ගමේ මිනිස්සුන්ට රටට කියන්න කටයුතු කරනවා නැතර ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන අපිට වැඩපිළිවෙලක් තියෙනවා. සමගි ජල බලවේගය කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ අලුත් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න යනවා. වැඩපිළිවෙලා බව ඔප්පු වෙලා තියෙන්නේ නේද? ඒ නිසා මේ රටේ ඇඟලුම් කර්මාන්තය වෙන්න පුළුවන්. අපරායන වැඩපිළිවෙල බව තහවුරු වෙලා තියෙනවා. කර්මාන්තය වෙන්න පුළුවන්. පරිසරත්ක බද්ධ වෙලා ඉස්සරහට යන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට තියෙනවා. සතම් පාට හොඳයි කියලා. ඒ නිසා ඔබතුමාලට සතම් පාට හොඳයි. සතම් භාවය වෙනකොට සතම් පාට හොඳයි. ඒක බේර ගන්න බෑ. හැබැයි අපි පැහැදිලිවම අද කටයුතු කරමින් යන්නේ බලය ලබා ගන්න නෙමෙයි. බලය ලබාගෙන ෆේල් වෙන්නේ නැතුව කොහොමද ආණ්ඩුවක් කරන්න කියන වැඩපිළිවෙල අපි නිර්මාණය කරමින් යනවා. ඒක කටයුතු කරමින් යනවා කියන එක මතක් කරගන්න කැමතියි.